अभी तुम खेनेक रूप में गए ना, ना बोलो जरा खेनेक या गोजरा तेक रूप में गए ना मसल यागे कोने या दंगिन्न कोने यागे गोजरा ते पाक तीनों नहीं नहीं यागे कोने यागे गोजरा ते पाक नहीं और नेको कोने रूपया बोल कर दी नमक याग कोने याय गोजरा तीन भाग ने रूपी कर इलांगट यहाँ ए बाबा यदि मक ने जीती बोल इकन सक्का याक ने ये मनो कोने ना एक अगेन तो नेगनो एक अनिक कोने ये मनो कोने जो बाला प्रतिमास कंधे को नहीं किन्हीं के विग्रह है नहीं उन्होंने बैन लोके इधर विधि थी ना बैन मंग की ना दाखिन को नहीं किया ना इलंगटे सोता पान के नावे को नहीं किया ना दारों परिया को नहीं किया ना इलंगटे और जब मंग किसे रहा विग्रह कराने तो मैं मुआदा मैं को उन्होंने दिक्कत मंग की हुई परिया वाले इतने विधि जो कोटे රහතන් වහන්සේ දකින්න කෝණින් කියනවා පුතඥයා දකින්න කෝණින් කියනවා ලෝකෙට ගෝචරන කෝණින් කියනවා ඒ අනිව තමයි කෝණ කියන්නේ ඒ ඒ ඒ කෙනාට පිරෙන විදි එතකොට දැන් මම අනිත් කාරණාව කිව්වනේ ඒක අමුද්දසි කිව්වනේ සක්කාය නේදුනි හරි සක්කාය නේදුනි මම අහන්නේ මොකද්ද කෝණේ දැන් අරක මම කිව්වා ගුජරාත් ගෝජරාත් යන නේ පහ ලෝකේ අන්න ධර්ම කෝණේ බුදුරණවහන්සේ කියන කාරණාවට අනුව කෝණේ දැන් සක්කායයෙන් කාරණා වරනේ අපි හිතන කෝණේ මගේ ගෝචරත්වයේ රූපේ කියන උදා ගෝචරත්වයේ කියන කාරණාවක් එක්ක මගේ හිතන එක සම්පූර්ණ කියනවා නම් රූපේ ඉන්නේ धर्म पर्याय गोचरा पर्याय अतन निम्नलिखित कारण ධර්ම පරියායනනි පිටින් ඒ වන් එකනේ කෝණ දෙක මොකද්ද කියන්නේ විග්‍රහයයි දැන් මම ඔයක මම කියන මේ කාරණා කිව්ව ධර්ම කාරණාවක් කියන්නේ කියලා දැන් මම ධර්ම පරියාය කරා දැන් ධර්ම පරියායන්නේ දැන් පංච පාස්කන්ධේ සක්කායම නියෝජනය වෙන්නේ ධර්ම පරියාය දැන් මම ධර්ම පරියාය හන්නේ දැන් කෝණ මොකක්වත් දාලානේ ධර්ම පරියාය එයාගේ අධ්‍යක්ෂයෙන් ලෝකීය විචක්ෂණයට යොමු වෙන්නේ රූපේ धर्म पर्याय के लिए को सक्काय के मंदे गहने रूपे या गोचर के ये दी धर्म पर्याय सक्काय विग्रह करने पर ये दे दी मतलब मैं ऐसी चीज़ चीज़ कारण हम नहीं किया नहीं वे नम पहाम मंडल पहाम किया न लोगों ने वेदना वे दे दी ये दी में चिराई आ गई धर्म पर्याय सक्काय वेदना वेदी धर्म पर्याय सक्काय विग्रह करने को संज्ञा वेदी धर्म पर्याय सक्काय विग्रह करने को संस्कार धर्म पर्याय सक्काय विग्रह करने को विज्ञान वेदी धर्म पर्याय सक्काय विग्रह करने को हम अपना सरल वकी बोल रूप एक आदि पहाम विग्रह करने को नौकरी मन सरल हो
රූපය කියනකොට පහම කියන්නේ කොහොමද? ධර්මපරයය කියන්නේ. වේදනාව කියන්නේ පහම කියන්නේ කොහොමද? සංඥාවක් කියන්නේ පහම කියන්නේ කොහොමද? සංස්කාරයක් කියන්නේ පහම කියන්නේ කොහොමද? විඥානයක් කියන්නේ පහම කියන්නේ කොහොමද? මම ඔකට පුංචි පුංචි කරුණු කියලා තියෙනවා කල්. විශේෂයෙන් රූපය ගැන. රූපය ගැන සංස්කාර ගැන ඔය දෙක ගැන වැඩිපුර කියලා තියෙනවා. එකින්නේ කරන් කියනවා. එහෙනම් රූපය ගැන කියනකොට පහම කියනවා. මේ මේකයි රූපය, මේකයි වේදනාව, මෙහිමයි සංඥාව, මෙහිමයි සංකාරය, මෙහිමයි විඥානය. වේදනාව ගැන කතා කරන්නටගෙන මේකයි රූපය, මේකයි වේදනාව, මේකයි සංඥාව, මේකයි සංකාරය, මේකයි විඥානය. සංඥාව කියනකොට පහම කියනවා. සංස්කාර කියනකොට පහම කියනවා. විඥානය කියනකොට පහම කියනවා. ඒ කියන්නේ එකකට පහම කියනවා. ඔව් දැන් ඒ කියන කාරණාවෙන් දැක්මමනේ කතා කරන්නේ. මම අහන්නෙම සරල ප්‍රශ්නේ. රූපේ විග්‍රහ කරද්දී පහයි පහේ විග්‍රහයෙන් කොහොමද? පහම කියනවා. වේදනා විග්‍රහ වෙද්දී පහම කියනවා. සංඥා විග්‍රහ වෙද්දී පහම කියනවා. සංකාර විග්‍රහ කරද්දී පහම කියනවා. විඥාන විග්‍රහ කරද්දී පහම කියනවා. නැන් ධර්ම පරියායෙන් කිව්වේ සක්කායම එදෙනවා කියන්නේ. එහෙනම් පහම කියනවා. සංගති පහම කතා කරන තැන උදේ සංකාරය කතා කරන්නේ. ඒක සංකාරයේ විඥාදී රූපං උපත්තය සංඛාරං සංකල්පී වේදනා සංතතං අවිතනද. ඒ පහම කියලා කියන සමහර ඒ සංස්කාර කිවිස අධි සංස්කරණය වීම තම සංස්කරණය කියලා. එතකොට එකක් කතා කරද්දී පහම. ඔයා කිව්ව එකක් දැන් මම හැමදේම උත්තර දෙන්නවා. ඔයා දැන් කිව්ව සංස්කාරයක් නේද? සංස්කාරය කතා කරද්දී ඔන්න පහම කිව්වා. ඒව කියන්නේ රූපේ කියන්නේ. එහෙම කියන්න ඕනේ. කොහොමද එහෙම කියන්නේ කියලා අහන්නේ. රූපේ කියලාදී පහම කියන්නේ මොනවාද? ඔය පහම මේ විදිහම ගන්න. දැනගනි සම්හඳුනා ගැනීම ගත්තත් පහම වෙනවා විඥානේ. මට ඒක ඇත්තටම අර උදාහරණ සහිතව එක කියාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දැන් ඔන්න ගමු රූපේ. මම දේශනා කරන කොනකොට වේදනාව ස්වરૂපයක් කියලා. ඔය සාකච්ඡා කරන වේදනාවක් කියලා ඒක ස්වરૂපයක් නෙමෙයි. හැඩයක් විදිහක් නෙමෙයි ස්වභාවයක් නෙමෙයි. ස්වરૂපය. හඳුනා ගැනීම කියන්නේ ස්වરૂපයක් නෙමෙයි. ස්වરૂපය. සකස් වීම කියන කාරණා කතා කරන ස්වરૂපයක් නෙමෙයි ස්වરૂපය. දැන ගැනීම කියනවා කියනකොට ස්වરૂපයක් නෙමෙයි ස්වરૂපය. ධර්ම පරියායක කතා කරනකොට රූපය තහරතිය දකින්නවා කියනකොට ඒ දැක්මේ ස්වභාවය එයාගේ විෂන් එක ස්වરૂපයේ දැක්ම ධර්ම පරියායක කියනකොට සංඛායක දැක්මක් තියෙනවා. ඒක යටයිද? ඒක යටයිද නැහැ? එයාට අඳුම රූපයයි තිත් නැහැ දකින්නකොට. දකිනකොට රූපයයි තියෙන්නේ. රූපය කියන විග්‍රහයක් නෑ. දකිනකොට ඉක්මවීමක් තියෙන්නේ. හැබැයි ස්වરૂපය කියන කෝණයත් එක්ක ගත්තහම වේදනාව ස්වરૂපය. ඒ කෝණෙමයි තියෙන්නේ. හඳුන ගැනීම ස්වરૂපය. සංඥාව ස්වરૂපය. සංස්කාරය ස්වરૂපය. තමන් අනිත් එක වේදනාව. අට්ඨාරක අනුපවචාර හැර වේදනාව කොහෙද තියෙන්නේ? 18 පොළක හිත හැසිරෙන තැන් 18 හැර වේදනාවක් කොහෙද තියෙන්නේ? අතාවනේ. එතකොට වේදනාව කියන කාරණාවක් හොයාගෙන යනකොට යෙදීම සම්පූර්ණ වේදනාව රූපයක් විඳවන්නේ නැද්ද? හඳුන ගැනීමක් විඳවන්නේ නැද්ද? සකස්සීමක් විඳ දැන් අපිට ඕක වෙන් කරපුවම සකස්සීමක් විඳවන්නේ නැද්ද? දැන ගැනීමක් විඳවන්නේ නැද්ද? විඳවරුවනේ. එතකොට එහෙනම් විඳීම ගැන හොයද්දී ධර්ම පරියායෙන් කතා කරාම අර කෝණය අර එයාට ගෝචර නැහැ. ධර්ම පරියායෙන් කියනකොට අර කරුණ හඳුනගන්නේ ස්වરૂපේ
හඳුනා ගැනීමන්නේ. ඒකේ මතන අනිකාරක යාදගෙන ඉන්නවා. අපි කියන්නේ විදීම ස්වરૂපයක්ද? ඒක විදීම ස්වરૂපයක් විදීමක් කියලා එහෙම ලකනවා. ඒකනේ කිවි. ඒක විදීම ස්වરૂපයක් විදීම. ඒක විදීම හරියයි කතාව. සංඥාවක් විදීම. දැන් අපි සරල උදාහරණයක් කියන්නම්. කෝපය හඳුනා ගන්නවා. සැප දුක අදුක්කම සුඛ විඳවන්නේ නැද්ද? මොකක් හරි. මගේ ඉදීම කෝපය හඳුනා ගැනීම. සැප හෝ දුක හෝ අදුක්කම සුඛ විඳවන්නේ නැද්ද? එහෙනම් හඳුනා ගැනීම කියන කාරණාව විදීමන්නේ. හඳුනා ගැනීම විදීම. දැන් සකස් වීම. ඔන්න අපට අපිටම ඉදීමක් සකස් වෙනවා. මේක සකස් වීම. සැප දුක අදුක්කම සුඛෙන් තොර විඳවන්නේ නැද්ද? ඒ තුරෙන් තොර මොකක් හරිද දැන් මෙතන සකස් වීම කියන්නේ? ඒත් විදන්න දැනගන්න කස දැනගන්න පාට දැනගන්න දැන්ගේ දැන ගැනීම සැපදු ගදුක් කොමසුක කියන විදවීම කතාවන තුළ කතා කර. එතකොට මොන දෙයක් කතා කරත් ඒ දකින කෝණේ සිදුවෙන කෘත්‍ය සිදුවෙන කාරණාව ඒ හොයන කෝණයත් එක්කයි හඳුන ගැනීම කියනකොට රූපයක් හඳුන ගන්න වේදනාවක් හඳුනා ගන්න. හඳුනා ගැනීමක් හෙදෙනවා. ඒකත් හඳුනා ගැනීමක්. සකස් වීමක් හඳුනා ගන්න. දැන ගැනීමක් හඳුනා ගන්න. සකස් වීම ගැන කියනකොට ඒක කෙලින්ම කියලා තියෙනවා. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති කියන. වේදනං වේදනත්තාය සංකතං අභිසංකරොන්ති. සංඤ්ඤං සංඤ්ඤත්තාය සංකතං අභිසංකරොන්ති කියන. සංඛාර සංඛාරත්තාය සංකතං අභිසංකරොන්ති කියන. විඥානං විඥානත්තාය සංකතං අභිසංකරොන්ති. එතකොට දැන් දැන ගැනීම කියන කාරණාව කතා කරනකොට රූපය කියන දැන ගැනීමක්ද? බලන්නකෝ අපි මොන පැත්තකින් බැලුවත් මේ පහ අයින් කරන්න බෑ. ඒකයි ගෝචරත් එක්කයි ඒ කාරණාව කතා කරන්නේ. එතකොට ධර්ම පරියයක් හිත කතා කරනකොට අපට සක්කාය වෙන්කර විග්‍රහ කරන්න බෑ. ධර්ම පරියයක් කතා කරනකොට සක්කාය වෙන්කර විග්‍රහ කරන්න බෑ. අවබෝධයක් එක්කනකොට එයා යොමු වෙච්ච කාරණාව එක්කයි කතා කරන්නේ. එයා යොමු වෙච්ච කාරණාව මොකද්ද? ඒකත් එක්ක එතන විග්‍රහය කතා කරනවා ධර්මපදයයි. එයාගෙන් අවබෝධය කරගන්නකොට සමහර රූපේ එච්චරයි. ඒගොල්ලෝ ටික කරයි. දැන් ඔය ටික මට හිතුනේ අර ටික අහද්දි. දැන් අර ඒකේ ඒ මගේ නම කවුද පොත රෙකෝඩ් කරලා තිබ්බා ටික. ඒක අර දෙබසට යන්න කලින් ටිකක් තියෙනවනේ ලෝකේ කියන්නේ විදීමක්. අර මට මතක නෑ හරියට මේ චෞදු ක්‍රමයකටම කියලා තියෙනවනේ හඳුන ගන්නවා එහෙන් දැන ගන්නවා. ඔන්න ඔය ටික අහන්දි මම අසරණ වෙලා මමයේ චින්තනයට ගිහිල්ලා ඒ කියන කාරණාව එක්ක ප්‍රම හිතනකොට අන්නන ධනම් පරියායේ කියන කාරණාව කිසිසුතර. ඒ කියන්නේ අපි හිතනවා කියන්නේ නැන්නේ. දැන් මම කලින් කියපු නැති විග්‍රහයන්නේ කියන්නේ. දැන් නැත්තම් අපි අරහින් බල්ල මෙහෙන් බල්ල ගලපන එකක් හිතන විතරක්. අන්නේ විදියට හිතීමක් එන්න තවනේ. කියන්නේ හිතීමෙන් ඒකත් එක්ක යන්න තවනේ. ඒක ටික ටික හරි වැඩි වෙනවා.